කැබිනට් අනුමැතිය ගන්න ඕනේවා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේවා තියෙනවා. අතුරුපාල කමිටුවක් දාද්දී එහෙම අනුමැතියක් ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අනුව මට තියෙන බල Start your global foundation with ANC call now 0777449955. තල ප්‍රකාරව තමයි තීන්දුව අරන් තියෙන්නේ. ඒ වගේම තමයි එතනින් එහාට කතා කරොත් කැබිනට් මණ්ඩලයේදී උනේ දැන් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකේ ඉස්සරහට කොහොමද ව්‍යවස්ථාව සංශෝධනය කරලා ගේන්නේ කියන එක සියලුම ක්‍රීඩක ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්නලා අදහස් කරා. Nippon Paint Premium Wood Care Solutions. අන්න කමිටුවක් පත් කරා අලි ශබ්රි ඇමතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක තමයි උනේ ජනාධිපතිතුමාත් දන්නවා අගමැතිතුමාත් දන්නවා කැබිනට් මණ්ඩලයත් දන්නවා මුළු රටමත් දන්නවා මේගොල්ලෝ කරලා තියෙන හොරකම් මේ හොරකම් වල ගැඹුර පේන්නේ නැහැ කොච්චරද කියලා ඒ කියන්නේ LPL එකෙනුත් ගහනවා හරි සල්ලි සතයක්වත් ඇවිල්ලා නැහැ ඊට පස්සේ එතනින් එහාට ගත්තාම 2018 ඩොලර් 187,000යි ඩොලර් 4,00,000යි විකාශන අයිති විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ අනුමැතියක් නැතුව ඇමරිකාවේ ගිණුම් තුනක් කරලා තියෙනවා ඒ සල්ලි ටික එතනින් ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ දැන් තව මගඩියක් T10 කියන එක T10 කියන එක තව හොරකම එතන හරි ඉතින් ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු සංචාරයේ කෙලිම තියෙනවා විගණකාධිපති වාර්තාව ඉතින් මං හිතන්නේ ඇහැක් කණක් තියෙන පුංචි දරුවෙකුටත් තේරෙනවා ක්‍රිකට් එකේ තිබ්බ හොර තක්කඩි කන්ටික ඉතින් ඒක නිසා මං හිතනවා ඉතින් මේට වැඩිය පියවරක් ගන්න රටම ඉන්නේ එතන ඒ තීන්දුව මං අරගෙන තියෙනවා ඉතින් ඇමතිකම නෙමෙයිනේ වැඩේනේ වෙන්න ඕන. ඒ ඇබනිකම තියනකල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රකින්න කියලා ඉවරලා නිකන් අපි හැංගිලා ඉඳලා වැඩක් නැහනේ. මට මහජනය රට වෙනුවෙන් වගකීමක් කරන්න තියෙන්නේ. මට මහජනය ඡන්දෙ දුන්නේ එකට. පොළොන්නරුවේ මිනිස්සු අහිංසක මිනිස්සු. එයා මාව පත් කරලා ඇව්වේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම ආය හරියට කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා පුළුවන් ඕන්නම් අස් කරන්න ඒකේ තුමාගේ තීන්දුවා මගේ වගකීම තියෙන දූෂණ වංචන් අතර කළා ක්‍රීඩාවට මේ රටේ කොච්චර ඉන්නවද කියන්නකෝ සපද්දයක් ගන්න බැරි මේගොල්ලොන්ට බෑ මේ මහජන මුදල් වලින් සුදි ගන්න එකට ඉඩ නැහැ මේගොල්ලෝ හරිනම් මට ජනාධිපතිතුමා සහ අනිත් සියලු දෙනා නීතිපති පොලිසිය පොලිස්පති උදව් කරොත් මේගොල්ලෝ අවුරුදු 15ක් විතර හිරේ මුළු කමිටුවම හිරේ ආයේ හොයන්න බෑ මේ දාලා තියෙන දේවල් වල අනිවාර්යයෙන්ම ඉතින් සුදුස්සට දීලා තියෙනවා අර්ජුන රණතුංග මහත්මයා. ඉතින් තියෙනවානේ සාධක. එතුමා නායකයා විදියට ලෝක කුසලානේ ගෙනල්ලා තියෙනවා. එතුමා යනකොට දෙවනි පෙළක් හදලා ගියා. අද මේ වෙලා තියෙන දෙවනි පෙළක් නැති එකනේ. එතුමා දෙවනි පෙළක් හදලා ගියා. ඒ වගේම එතුමා මුරලිදරන් මහත්මයාට ප්‍රශ්න එනකොට එතුමා අභියෝග කරා. ඒක තමයි නායකත්වයේ කියන්නේ. ඒ නිසා අපි දැන් එතුමාට තැනක් දුන්නේ නැහැනේ කවුරු. දැන් මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත් වෙලා එනකොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නැහැ. ඉතින් මං කිව්වා මට වැඩිය දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන. ඒකින්ද අර්ජුන මහත්තයා මොන පක්ෂෙන් උහු ගන්නවා නම් ජාතික ලයිස්තුවෙන් මම ඇමතිකම දෙන්න සූදානම්. ඉතින් එහෙම සූදානමක් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවේ මේ රට ගෞරවයක් ගෙනා මිනිහා සභාපති කරන්න නැතුව කවුද කරන්නේ? ඒ තීන්දුව මං ගත්තා.